නැත්තයි දැන් ඔයාලට පුළුවන්ද මෙහෙම බයිසිකලයක් මෙහෙම දැන් මේ අල්ලගෙන ඉන්නින්ද මේව තියලා බයිසිකලේ මෙහෙම අතරින් තදි සාමාන්‍ය ස්ටෑන්ඩ් එක ගාලා ඔම තියෙනවනේ මේ දැන් බය වෙන්න එපා මෙතෙන්ට ඇවිල්ලා වදින්න කියන්නේ නැහැ ඒ ගෑල්ලම ඔක්කොටම වගේ පුළුවන් අර පිරි ළමයි කීප දෙනෙක් ඉන්නවා බැරි අය බයිසිකලේ අපි වැදගෙන ගියන් දෙයක් නෑ පුතා දැන් බයිසිකල් ඔගොල්ලෝ පදින්න ගියාම බයිසිකලයක් මෙහෙම සාමාන්‍ය මේ බයිසිකලයක් අපිට පුළුවන් ද මේ විදිහට බයිසිකලයක් මේ ස්ටෑන්ඩ් එක ගහන්න නැතුව මෙහෙම රඳවලා තියන්න පුළුවන් ද පුදුම ළමයි නිකන් පෙට්ටකම වගේ බලාගෙන ඉන්නවා මේක නදලා දෙන්නවා අර රයිට් දැන් ඔයාලට පුළුවන් ද මෙහෙම බයිසිකලයක් මෙහෙම දැන් මේ අල්ලගෙන ඉන්නින් දැන් මෙහෙම තියලා බයිසිකලේ මෙහෙම අතාරින්න ඇලවෙනවන්නේ අරද ඔහොම තියලා ඔහොම තියලා තියලා තිබ්බම සිරස නිකන් තියන්න පුළුවන් ආ හරි රයිට් එතකොට ඒ මගේ විශේෂ හැකියාවක් හරිද රයිට් එහෙමත් තේරුම් ගන්න එතකොට බයිසිකලේ ඔහොම අපිට සාමාන්‍යයෙන් නිකන් සිරස තියන්න අමාරුනේ ටිකලා ඇලවෙන අපි සාමාන්‍ය අපි ස්ටෑන්ඩ් එක ගාලා ඔම තියෙනවනේ මෙහෙම. එතකොට සාමාන්‍යයෙන් අපි බයිසිකලේ ඔම සිරස්ස තියන්න ගියාම බයිසිකලේ පෙරලෙනවනේ. නැවත් අපි දන්නවා බයිසිකලේ දැන් ඔකලෝ පොඩි කාලේ බයිසිකල් පදලා ඇති දැන් පුළුවන් ඇති. ඔබන්න බයිසිකලයක් පදින්න පුළුවන් අත උස්සන්. දැන් බය වෙන්න එපා මෙතෙන්ට ඇවිල්ලා වදින්න කියන්නේ නැහැ. රබන් කරකවන්න වගේ පුළුවන් අත උස්සන්න බයිසිකලයක් පදින්න පුළුවන් අය. ඔබන්න උඩට අත උස්සන්න. මේ ගෑල් ළමයි ඔක්කොටම වගේ පුළුවන් අර පිරි ළමයි කීප දෙනෙක් ඉන්නවා බැරි අය. දැන් බයිසිකලයක් සාමාන්‍යයෙන් පදින්න ගියාම සාමාන්‍ය පැදගෙන යනකොට මොකද වෙන්නේ? දැන් මෙහෙම නිකන් තියෙනකොට පෙරලෙනවා. නමුත් මාර වැඩි බයිසිකලේ පැදගෙන ගියත් සිරස්තලයේනේ තියෙන්නේ. හරිද? බයිසිකලේ අපි පැදගෙන ගියත් දෙයක් නෑ පුතා. හරිද? බයිසිකලේ පැදගෙන ගියත් මොකද්ද තියෙන්නේ? හරිද? දැන් මේ තියෙනකොට දැන් බයිසිකලේ මෙන්න මම මෙන් පස්සට නෙමෙයි. හරිද? හරි. බයිසිකලේ අපි මෙහෙම පැදගෙන යනකොට ඒත් මොකද්ද? ආ සිරස්තලේ දෙයක් නෑ පුතා ඉතින්. හරි. පොඩ්ඩක් වැටෙන්න ගියා ඒක වෙනම දෙයක්. නේ. මේ හරි. මෙහෙම නෙමෙයිද අපි දැන් අර මේ ලණුවක වුණත් බයිසිකලේ පැදන් ගියා ඒක වෙනම දෙයක්. හරි. මේ හතර මේ විදිහට දැන් ඒක මේ බයිසිකලේම අම්බාන්ට ෆිසික්ස්. දැන් භ්‍රමණ ජලිත ඔක්කොම. දැන් මේ බයිසිකලේ ගත්තොත් රෝද කැරකෙන දැන් කැරකෙනකොට මෙතන මේ කැරකෙනකොට මොකද්ද? සාමාන්‍ය කැරකීමත් එක්ක සිදුවන සිද්ධි. දැන් බයිසිකලේ අපි දැන් ගණන් හදනකොට මේ පිටිපස්සේ ගත්තොත් බලන්න පුතා මේ දැතිරෝධ තියෙනවා. මේ ෆ්‍රන්ට් ස්පොකට් එකේ රිය ස්පොකට් එකේ දැතිරෝධ තියෙනවානේ. ඒ දැතිරෝධ වල එක්ක තියෙන මේ චේන් එක. මේ චේන් එක මේක මතින් යනවා දැතිරෝධ මතින්. අපිට පුළුවන් වුණනම් ඒක එක දැතිරෝධ වලට වෙනස් කරගන්න. අපි කන්දක් පදිනකොට නේද තනිතලා පාරක යනකොට සමාට මේවෙන් චේන් එක වෙනස් කරගන්න ඕනේ. දැතිරෝධ වෙනස් කරගෙන පැදීම පහසු කරගන්න. සමහරලාට කන්ද නගින පදිනවා හිමින් හැබැයි කන්ද නගිනවා මහන්සියට. පැදගන්න පුළුවන් මේ බයිසිකල් පදිනේ දාන්නවනේ නේ. රයිට්. එතකොට අපි ගත්තහම මෙතන තියෙන දැන් බයිසිකලේ තියෙන ෆිසික්ස් එකක් බලමු. මේකේ තියෙන දැතිරෝධ ඔගොල්ලෝ ගෙදරදි චෙක් කරලා බැලුවොත් එහෙම දැන් මේ පිටිපස්සේ දැති රෝද එක එක සයිස් එකේ දැති රෝද ගණනාවක් තිබ්බට පේනවද මන්දා මේ දැති රෝද පිටිපස්සේ ගණනාවක් තිබ්බට මේ දැති රෝද මෙතන තියෙන 1 2 3 4 5 6ක් විතර තියෙන 7ක් තියෙන දැති රෝද අරද මේ ගිය සයිත බයිසිකල් අරද දැති රෝද වෙනස් කිරීම තමයි ගිය වෙනස් කරන වගේ කරගන්නේ එතන හැම දැති රෝදයකම දැති අතර පරතර සමානයි පොඩි දැති රෝදෙත් ලොකු දැති රෝදෙත් සමානයි. ඒ වගේම පිටිපස්සේ දැති රෝදේ දැති අතර පරතර සමාන වගේ ඔයගොල්ලෝ මනද බැලුවොත් පිටිපස්සේ දැති රෝද දෙකක් අතර පරතරේම තමයි ඉස්සරහා දැති රෝද දෙකක් අතර පරතරේ වෙන්නේ. එතකොට මේ චේන් එක පනින් නැතුව බයිසිකලේ ගමන් කරන්න ඒ ඉදිරිපස දැති රෝද දෙකක් අතර පරතරය පිටිපස්සේ දැති රෝද දෙකක් අතර පරතරයට සමාන වෙන්න ඕනි. තේනවද? අර මෝටර් සයිකලෙක ගත්තා චේන් එක තියෙනකොට ඒ විදිහට තියෙන්නේ. එතන බයිසිකල් එකට මේවට අදාළව දැන් මේ කණිකරෙදී භෞතික විද්‍යාවනේ. හරිද? මෙතන තියෙන ඔක්කොම ෆිසික්ස්.
මේ නිර්මාණය තම සරල ප්‍රාථමික එකක් විදිහ නමුත් අපිට මේක පස්සුවක් ගෙන දෙනවනේ. බයිසිකලේ මේ හොයාගන්න පෙර මිනිස්සු නේද? හරිද? මේකත් එක්තරා ආකාරයක අපිට යම් කිසි වැඩක් සරල කරලා දෙන සරල යන්ත්‍රයක් වගේනේ. එතකොට මේව තුල තියෙන ෆිසික්ස් එක මොනවද? නේ? ආදී දේවල් අපි අධ්‍යයනය කිරීම වැදගත්.